මන් දැනගෙන හිටියේ නෑ සන්ද මගේ මොකට මගේ අතින් ලොකු වැරැද්දක් ඔයාට වෙලා තියෙන ඒකින්ද ඔයා ගොඩක් දුක් විඳලා තියෙනවා මට සමාව වෙන්න මංගන අනුකම්පා කරලා මට සමාව දෙන්න සන්ද මන් දැනගෙන හිටියේ ඔයා කවදා හරි දවසක මාව හොයාගෙන එනවා කියලා ආයි කවදාවත් මාව දාල යන්නේ නෑ නේද කවදාවත් නෑ මං ඔයාව දරුවෝ මගේ ළඟට ගන්නවා කියලා පොරොන්දු වෙනවා හැබැයි ඒකට මට ටිකක් කල් ඕනි කොච්චර කල් ගියත් කමන්නේ නැහැ සුනන්ද ඔයා පුළුවන් හැම වෙලාවකම මාව බලන්න එන්න වෙලා ඉවරයි එළියට ආවනම් ඔය දැන් යන්න මහත්තයාගේ දෙමෝපියෝ මහත්තයා හිතුවක්කාර කසාදයක් කරගත්තොත් පවුලෙන් අයින් කරනවා කිව්ව හින්දායි මම මේ චාන්ස් එක දෙන්නේ. හරිද? මොකද මට දේපොල නැතුව මහත්තයාගෙන් වැඩක් නැහැ. මේ ළමයට මම කොහොමත් කන්නන් දින දෙනවනේ. මං ගැන අහිතක් හිතන්න එපා ජයදේව. මාව විශ්වාස කරන්න. මම ඉක්මනට මොකද මේකට පිළියමක් යොදන්නම්. ඒක සහතිකයි. හරි හරි හරි. ඔච්චර සහතික ඕනේ නැහැ පුරුන්දු ඕනෙත් නැහැ. මහත්තයා දැන් යන්න. එන මස්සින පරිස්සමෙන් ආ සුදු බේබි උලුකක්කුම තියනවා කියලා හුලං වදින්නේ නැතුව ගෙට ගියා නම් හොඳයි නේද මට මෙහෙම හොඳයි මේ කොත්ත මල්ලි ටික බීවනා මට එපා හොඳ දරුවා වගේ කියන දේ යාලා මේ කොත්ත මල්ලි ටික බොන්න සුදු බේබි කො නැගිටින්න මගේම මට ඉන්න දෙන්න සුදු බේබිට ලෙඩක් හැදෙනව බලාගෙන ඉන්නේ කොහොමද කියන දේ යාලා මේ කොත්ත මල්ලි ටික බොන්න සුදු බේබි අර හිතේ ඉන්නවා කියපු කෙනා ගැනද සුදු වේවි ඔය කල්පනා කරන්නේ ඕක හිතෙන් අයින් කරලා දාන්න සුදු බේබිට අබෑට එක තරමක්වත් ආදරේ තියෙනවා නම් එයා මෙලහට සුදු බේබිය හොයාගෙන ඇවිල්ලා ඔය බුරුකාරයින්ට අහුවෙන්න එපා මගේ සුදු බේබි එහෙම කතා කරන්න එපා මගේ අම්මේ එයා එහෙම කෙනෙක් නෙවෙයි මගේ අතේ වැරද්ද තියෙන්නේ මට ඒ වැරද්ද හදාගන්න බැරුව ඉන්නේ තව එක සැරයක් මට එයාව හම්බ වුණා නම් කොහෙද කියලා හොයාගන්න බැරිද එහෙනම් ඉතින් මොනවා කරන්නද ඒ සුදු බේබි එයා එනකම් හොඳින් ඉන්න ඕන නේද ලෙඩ වෙලා හරියන්නේ නැහැ නේද ඒක හින්දා කියන දෙයාලා ඔය කොත්ත මල්ලි ටික බොන්න මගේ සුදු බේබි බොන්න
සන්තෝසයි. අතිශයෙන් සන්තෝසයි. මං හිතුවේ රණේ මගේ ආරාධනාව විසිකලා කියලා. ඇයි මට එන්න කිව්වේ? යා, එස්රන් පැත්තට. නෑ. මෙතන හොඳයි. රණේ, ඔය තරම් උඩු ගෙන්න හදන්න එපා. කතාවක් තියෙනවනේ. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ කියලා. නෑ නෑ මේ. මම මේ රණේ බල්ලෙක් කියලා කියනවා නෙමෙයි. ඒක උදාහරණයක් ගත්තා. දැන් මොකද්ද මේ කියන්න හදන්නේ? ඇයිසේ රණේ, කාකිකුට මොකක් හරි කෑමක් හම්බුනහම කුමුළු සනුවරේටම කෑ ගහලා අඬනවා. ඒ වගේම කාකිකුට මොකක් හරි කරදරයක් වුණාම කුමුළු සනුවරේම කෑ ගහගෙන ඉන්නවා. දැන් රජී කියන්නේ මටත් මිනිකන කාක්කෙක් වෙන්න කියලා. ඔකනේ කියන්නේ රණේ. යමක් තේරුම් කරන්න කලින් බයිනවනේ. මල්ලි ටිකක් ඇස්සැරලා ලෝකෙ දිහා බලන්න පුරුදු යා. සමහරු ඉහළට යනවා. සමහරු පහළට යනවා. කැමති නැද්ද ඉහළට යන මිනිස්සුත් එක්ක එකතු වෙන්න? රණේ, ඒ කළුවර කාමරේ ගෙලියට බලන්න. ලෝකෙ දිහා ටිකක් ඇස්සැරලා බලන්න. අපි එකට එකතු වුණොත් අපිට පුළුවන් පවුලක් වගේ ඉස්සරහට. කවද්ද රජී දේශපාලනය කරන්නේ? කොහොමද දේශපාලනය කියන්නේ? මට තේරෙන්නේ නැහැ රජී, මාව යාළු කරගෙන මගෙන් මොනවද කරගන්න හදන්නේ කියලා. මට රණේගෙන් කරගන්න දේවල් ඉතුරුලා නැහැ. හැබැයි රණේ මාත් එක්ක එකතු වුණොත් රණේට දිව්‍ය ගමනක් යන්න පුළුවන්. තරහ වෙන්න එපා රජී. මට ලොකු බලාපොරොත්තු නැහැ. මම මේ ගෙවන ජීවිතේ දායන් සම්පතයි. ඒකෙන්ද රජී, තවත් වචන නාස්ති කරනගේ තේරුමක් නැහැ. ඒ පුංචි මොලේට මං කියන දේ තේරෙන්නේ නැහැ වගේ. හරි, මම මොකද්ද කියන්නේ කියන එක මං සරල තේරෙන භාෂාවෙන් කියන්නම්. අපි දෙගොල්ලෝ එකතු වුණා. මැගී අම්මේ, සුදු බේබි ලෑස්තිද? මන් ලෑස්තිලා කොච්චර වෙලාද? මැගී අම්ම තමයි පරක්කු. ඉතින් මාත් හරි යමු. මේ අයියා කීයටද දන්නේ නැනවයි කිව්වේනේ. අයියා එනකොට හුඟාක් රෑ වෙනවා කිව්වා. අපි දෙන්න ත්‍රිවිල් එකක් අරගෙන යමු. යම් යම් අපේ මහත්තයා කවුරු වෙනකන් ද ඉන්නේ? මං ඉන්නවා මගේ නිල වාහනේ වෙනකන්. අර මිනි කාර් එකද? මොකද hina වෙන්නේ? ඒකේ මිනි පිළිචින්න චත. ඒක හොඳ එංගලන්ත ජාතික කාර් එකක්. ඇයි අපිට බැරිද කියන්නේ? හරි හරි, අපි බෑ කිව්වේ නෑනේ. මහන්සි පාටයි වගේ. බීම් එකක් කඩලා දෙන්නද බොන්න? අනේ අනේ, ඕක බීලා කයි කතන්දර හම් වැඩි හොඳයි. අන්න රැල්ලෙන් වතුර ටික බොන්නේක. වෙන්නේ. ඔය ආවේ ඔහුගේ නිල රත්තේ? ආ, ඇන්ටි. ඇන්ටි? මං කොහොමද බල උඹේ ඇන්ටි උනේ? ඔළුවේ එක කෙස් ගහක් නැ. එනවා මෙතන ඇන්ටි පැන්ටි ගහන්න. අපි යමු අපි යමු අපි යමු. කෑ ගහන්නේ? ඇයි? මට කෑ ගහන්න බැරිද? ඇයි නඩුද? කෑ ගහන්න බැරි නම් බෙරියන් දුන්නත් අපර කපන්නේ. අපි යමු. පේනවා කේ? ඉතින් ඵලය. කවුද ඉන්න කිව්වේ? රයිට්. මාස්ටර් ස්ටාර්ට් නැ පොඩි තල්ලුවක්. අයියෝ, ලොක්කත් එකයි කාරුත් එකයි. කුමාර් බයිම් බයිම් තල්ලුවක් තල්ලුවක්. කුමාර් පොඩි තල්ලුවක්. ස්ටාර්ට් නෝ තල්ලුවක්.
මොකෝ නිල රතේ අබ්ලික්ද එංගලන්තේ වාහනයක් කිව්වා නේද ඒ එංගලන්තේ කාර් කඩන්න බැරිද නෑ පුළුවන් 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 මේ අපේ මහත්තයෝ කීයක් හරි දෙන්නද ත්‍රිවිල් එක යන්න අනේ තියාගන්න ඔයගේ කුණු සල්ලි මාත් පොඩි තල්ලුවක් දෙන්න හරි වර්ධපන් තරම් ප්‍රාර්ථනා කළි බුදුන් වඳින්නේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න විතරද ඒක නම් එහෙම තමයි ඒ වුණාට සුදු බේබි මේ බෝධි පූජාව කළේ මට හිතෙන ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න කියලා ඒක එහෙම නේද විහිළු කරන්න එපා මගියම්මේ මට සමා වෙන්න මං අහිතකින් නෙමෙයි එහෙම කිව්වේ කමක් නැහැ. මැගි අම්මා මාව බලාගන්නේ අම්මා කෙනෙක් වගේ. මැගි අම්මා මට මොනා කිව්වත් මොන දෙයක් කරත් මට ඉවසන්න පුළුවන්. මං දන්නවා මැගි අම්මා මට ආදරේ කියලා. අනේ ඔව්. මමත් මගේ කුසින් වදාපු දරුවෙකුට හා සමාන වූ සුදු බේබිට ආදරේ. සුදු බේබිගේ දුක සතුට මට හොඳට දැනෙනවා. ඒ හින්ද තමයි සුදු බේබිගේ ඇස්වල කඳුළු මට දකින්න බැරි. මං අඬන්නේ නැහැ මගියම්මේ. ඒත් මගේ හිතේ තියෙන වේදනාවට ඇස්වලින් කඳුළු එනවා. හලෝ. ආ ලොක්කා. මතකද මාව? දැන්නම් ඉන්න පරිතත්වයක් උදා වෙලා තියෙන්නේ. කම්. නිකන් ඉන්නකොට තමයි ඔය එක එක විකාර ඔළුවට කල්පනා වෙන්නේ. ඒවා කල්පනා කර කර ඉන්නට වඩා හොඳයි ඔය මොකක් හරි වැඩක් කරන එක. කවුද බාර වෙන්නේ? කමනේ නේද? මොකමදනේ? අද උදේ වැව ළඟදී හම්බුණා. ආ. ආ. ආ.
කන්නද හදන්නේ? නෑ කන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්න. මං කෑම ගෙනාවා. ඕක පැත්තකින් තියන්න. නම් ගිහ දාන්න. දානයක් කියලා හිතලා පින් දෙන්නකෝ. නෑ. ඒක කොහොමද? ඔව වීසි කරන්න. මේ වදා ගන්න විඳ දුක ගන්න අපි නේද? මං කියන්න. නංගිගේ දාන රැයට ගන්න. අපි දාන දැන් ගන්න. මම මහන්සි වුණානේ. මගේ කැම දවල්ට කාලා අයියලා කැම රැයට ගන්න. මේක නංගි මේ අපේ ව නරක් වෙනවනේ. ඒක හන්ද අපේ ව දැන් කාලා. නේ නංගි ඒව රැයට ගන්න. රැයට කනවනේ එහෙනම්. කනව කන කනවනේ. ඔව් කනවා අපි දාන. අපෝ ඉන්නේ තැනි හැටි. අතු ගානේවත් නෑ නේද? අතු ගානනේ. ගාන. එනම් අය යනවා. ආහ්. හරි හරි යන්න. දැන් ඉතින් දිගටම බේරිලක් නෑ. ඔබ කතාවට ගිහින් බෙල්ලට තොණ්ඩු දාගත්තනේ. ඔබට පිස්සුද? පිස්සු නෑ ඉවසන්න පුළුවන් පිස්සු නෑ නේ එකනේ. පිස්සු නෑ නේ. පොඩ්ඩක් එලිටන් හේ සන් හේ මී හේ